විෂන්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි අයියෝ ඔයාට කතා කරනවද ඔව් දවසට දෙපාරක් විතර කතා කරනවා අයියෝ ඔයාට කතා කරන්නේ නැද්ද මටත් දවස් දෙකකට සැරයක් විතර කතා කරනවා දැන් ඉන්නේ අලුත් තැනක එතන නම් හොඳයි මං එයාට කිව්වා මමත් පුළුවන් තරම් ඉක්මනට රට යනවා කියලා ඇත්තටම මහේෂික ආදම් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ දැන් නම් මේ රටේ ඉන්න එක මට ඇත්ත වෙලා තියෙන්නේ මං රට යනවා අපේ අයියා ඉන්න රටට නම් මට හෙට උනත් යන්න පුළුවන් හැබැයි මං try කරන්නේ කැනඩා යන්න එහෙම නැත්තම් ප්‍රංශයට අපේ අම්මා හිටියේ එහෙනේ මේ ඒක නෙවෙයි මහේෂික අද මම මීට් වෙන්න ඕනි කියලා කිව්වේ චාපා මම මේ කියන දේ හොඳට හිතට ගන්න මම මේක කියන්නේ ඔයත් එක්ක තියෙන හිතවත්කමට අපි හිතන ලෝකයක් මේ රටේ විහි කරන්න පුළුවන් වෙයි කියලා වර්තමාන නම් හිතන්න බෑ ඒ තරමට විනාශ වෙච්ච සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ ඒ වුණාට මහේෂික අපි අඩුගානේ යහපත් රටක් බිහි කරන්න උත්සාහ කරන්නවත් ඕනේ නේද? ඔව්. ඕන්. හැබැයි අපි අපේ ජීවිතත් රැක ගන්න. මට හිතෙනවා ඔයාගේ ජීවිතේට තර්ජනයක් තියෙනවා කියලා. චාපා. ඔයා ජීවත් වෙන්න ඕනේ. ඔයාව වටින්නේ ඔයාට වඩා මේ රටට. ඒ නිසා මං කියන දේවත් අහලා ওই දේශපාලන විවේචන කිරලා පොඩක් නතර කරන්න. මාව දන්න හැමෝම දැම්මට ඔහොම කියන්න පටන් අරන්. ඔයාට මේකේ තියෙන බරපතලකම තේරෙන්නේ නැද්ද චාප? අපේ තාත්තලා දැනටමත් ඔයා කරදරයක් වෙලා තියෙනවා. මේ විදිහට තව කී දෙනෙක්ට ඔයාව කරදරයක් කරලා ඇතිද? ඒ වුණාට මං ඒ හැමෝගෙනම ලියන්නේ බොරු නෙවෙයිනේ. ඔයා ලියන දේවල් වලින් මිනිස්සු ඇත්ත දැනගන්නවා. ඊට පස්සේ රටේ හැමතැනම දේශපාලන විවේචනය කරනවා. නිකමට හිතන්න ඡන්දයක් තිබුණාට පස්සේ පත් වෙන්නේ ඒ අයමයි මේකේ කොතනක හරි වැරද්දක් තියෙනවා චාප් ඔයා කියන කතාව ඇත්ත මහේෂික මේ අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ වහල් චින්තනය නැති වෙන දවසක තමයි අලුත් ලෝකයක් බිහි වෙන්නේ එතකන්වත් ඔයා ජීවත් වෙන්න ඕනේ නේද छुट्टा कितन मेरे को महा दारुण खा ले आप ओया टिकट ओय लिए नहीं नात्र करा ओया टा आदरे निसाई किया हेलो मिस्टर मनमेंद्र ओ कथा करना मनमेंद्र महत्यो मां कौद किंद मंद के जनक अत्र तमुंट वेडक ने तमुं मां कियंदे होंदर आ गन्नो हाउ कियो को बोला මට කියනවා තමුන්ට ජීවත් වෙලා ඇති වෙලාද කියලා ඈෂි තමුන් මේ විදියට ආණ්ඩුව විවේචනය කරන්නේ ඇමතිවරුන්ට පහර ගහන්නේ මේ ආණ්ඩුව පෙරලන්නද මට කියනවා තමුසෙලා ආණ්ඩුව පෙරලන්න කාගෙන් හරි කොන්ත්‍රාත්තුවක් ගත්තද ඈෂි
මමයි කතා කරන්නේ තමුසෙ වහාම එමෙතුරු විවචනය කරන කනවත්තන්න ඕනේ නැත්නම් මම නරක මිනිහා කියන්න එපා අපි මේ රටේ ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න බැඳිලා ඉන්නවා අපි ලියන්නේ ඇත්ත එහෙම නෙමෙයි නඩුද ආ ඒ කියන්නේ මේ තමුන් දිගින් දිගටම මේ වැඩේ කරගෙන යනවා කියන එක මේක අපේ වගකීමක් හරි එහෙමනම් තමුන් තමුන්ගේ වගකීම කරනවා අපි අපේ වගකීම් යුතුයකම් ඉටු කරන්න ඔව් අපි දෙගොල්ලෝ වගකීම් හරියට කරමු ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ අනමේන්ද්‍ර මහත්තයෝ එහෙමනම් ගෙවල් ඉස්සරහා සුදු කොඩි දාන ලෑස්ති වෙලා හිටපන් එච්චරයි මිනියකින් අපිට හොඳ පැහැදිලි උත්තරයක් නැහැ වගේ නේ. ඔව් පරාක්‍රම. මූට දඬුවමක් දෙන්නම් වෙනවා. ඔව් ඉතින් අපි කී සැරයක් නම් හොඳින් කිව්වද නේ? අපි ಭಾರತට වැඩි බාර දෙමුද? කාගෙනද? ඡාපගෙන. भारत කියන්නේ මිගාරගේ ගෝලෙන් भारत හරහා මිගාර මේ ආරංචිය දැනගන්නවා ඒකත් ඇත්තනේ එහෙමනම් ඉතින් අපිට වෙන කෙනෙක් බලන්න වෙනවා පරාක්‍රම අපිට ඇමරිතුමාට කියන්න වෙයි නේද නෑ නෑ ඔන්නේ ඔන්නේ මිනිහා අපිට කිව්වේ අපිට පුළුවන් ඕනම දෙයක් කරලා මේ පත්තරෙන් අපිට ගහන එක නවත්තන්න කියලානේ පරාක්‍රම අපිට පුළුවන් දේ අපි කරමු ආපා මං තීරණයක් ගත්තා මොකද්ද අපි ඉක්මනට ඇමරිකන් අයි මේ හදිසියෙම නෑ කිසි හදිසියක් නෑ එහෙනම් ඉතින් ඇයි අපි කොච්චර දවසක් ඉඳලා හරි මැරි කරනවනේ ඉතින් ඔක හිටන් දමුණා මොකද වෙන්නේ හරි විහඟ ඉතින් මේ මගේ කැම්පස් එකේ ෆයිනල් ඉයර් රිසල්ට් එනකන්වත් ඉන්න. චාපා මං ගාව මැරි කරයි කියලා. ඔයාට වාගේ ස්ටඩීස් කරන්න කිසිම තහනමක් නැහැ. මම තාම අපේ ගෙදරට ඔයා ගැන කියලාත් නැහැ. මම අවිලි ඩිගත් ඔයගල ගෙදරට කියන්න. මට තේරෙන්නේ නැහැ විහඟ ඇයි ඔයා මේ තරම් ඉක්මම් වෙන්නේ කියලා. චාපා ඔයා මාව මැරි කරන්න කැමති නේද? ඔව් විහඟ. එලයිත අපි මැරි කරමු. හරි. එතකොට ඔගොල්ලෝ ගෙදරින්. අපේ ගෙදරින් එන ප්‍රශ්න ඔක්කොම මම බලා ගන්නවා. අපි දෙන්න එක තීරණයකමු. මට නම් තේරෙන්නේ නැහැ විහඟ ඔයා මොනවද මේ කරන්න හදන්නේ කියලා. ඇයි මොකද්ද? ඒක පුදුම වෙන්නේ දැන් නැහැ නේ. හරි. එහෙනම් ආ එන්න අපේ ගෙදර. අවිල්ලා අම්මයි තාත්තයි එක කතා කරන්න. චාපා මං හැමදාම කතා කරන වාගේ අයියත් එක්ක. ඔබ අයියත් එක්ක කතා කරනවද? ඔව්. මිගාරමට දවසක් කර දවසක් අනිවාර්යෙන් කෝල් එකක් දෙනවා. වාගේ විස්තර අහනවා. වාගේ ළඟින්ම ඉන්න කියලා කියනවා. එයා තාම මට කිව්වේ. පුළුවන් තරම් ඉක්මනට ඔයදින මැරි කරන්නයි කියලා. මට හිතෙන්නේ ඔය හැමෝම බය වෙලා. තව අපි හැමෝම බය වෙලා ඉන්නේ. ඔයාගේ ඔල මොට්ටල වැඩ හින්දා අපි හැමෝම බය වෙලා ඉන්නේ.
ඔයාට ආදරය කරන කවුරු හරි ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම බය වෙලා ඉන්නේ. චාපා ඔයාගේ පත්‍ර අරගලය ඔයා දවල් දකින්න හීනයක්. අන්න ඒක මතක තියාගන්න. ඔයා සංදේශ ලිව්වත් හොරගම් කරන එක හොරගම් කරනවා හොරගම් කරනවා. වාගේ ජීවිතේ විනාශ වෙන්න ලියන එකගේ ජීවිතේ විනාශ වෙනන්නේ කොහොම හොඳට මතක තියාගන්න චාපා. විහඟ වා ඔය කතාව දැන් නවත්තන්න. මං ඔයාට කලිනුත් කිව්වා මම්මගේ පත්‍ර රස්සාව නවත්තන්න නෑ. කවුරු කිව්වත් මං ඒක නවත්තන්න නෑ. හරි. එහෙනම් මං තීරණයක් ගන්නවා. ඔයාට මට වඩා වටිනවද පත්‍ර රස්සාව? අනේ මේ මෝඩ තර්ක ගේන්න එපා විහඟ. මම තීරණයක් ගන්නවා. ඔයා හෙට වෙනකොට පත්‍ර රස්සාවෙන් අයින් වුණේ නැත්තම් මං වගේ අයින් වෙනවා. හරි. මට ආදරයක් තියෙනවා නම් ඔයා ඔය තීරණය ගන්න එපා. මට පත්‍ර රස්සාවෙන් අයින් වෙන්න බෑ. मगट गी बलुत ललिता තමයි මගේ ඇඟට ලේ ටිකක් එනවා. තෝ මොකද ළමයා මෙච්චර වෙලා අපි මේ බය වෙලා ඔයා හොයාගෙන යන්නේ හැදුවේ. අත බස් එක පරක් වුණාම දුව ඔයා තාමත් අපි කියන දේ අහන්නේ නැද්ද? අයියෝ තාත්තේ මට මේ රස්සාව කරන්න දෙන්නකෝ. ඔහොම අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. දුව චාලියා මෙතුමා කියලා තියෙනවා දුවට රස්සාවක් හොයලා දෙන්නම් කියලා. අනේ අම්මේ මේ මම මේ දූෂිත දේශපාලඥයින්ට විරුද්ධව ලියන්නේ. එහෙම කිය මට රෙද්දක් ඇඳගෙන ගිහලා උන්ගෙන් ජොබ් එකක් ඉල්ලන්න පුළුවන්ද? දෙකේක මේ මුණතරල්ලුකු පාවා දීමක්ද? චාපා බල වීරකම් ගැන කතා කරයි. යමක් වුණාම නැහෙන්න ඕනේ අපි. අනේ තාත්තේ මට මේ රස්සාව හොඳයි. දුව කළු ගල් වල ඔළුව ගහ ගන්න අපිට බෑනේ. මට පුළුවන් ඔයාට කන්න දින දෙන්න. අනේ පත්තර රස්සාවෙන් අයින් වෙන්න දුව. අම්මේ මම පත්තර රස්සාවෙන් අයින් වෙන්නෙත් නෑ, ලියන එක නතර කරන්නෙත් නෑ. අදත් අපේ එඩිටරි කෝල්ස් 10ක් විතර ආවා. ඒ ඔක්කොම ආවේ බය කරන්න.
ඒ උනාට අම්මේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. මාලි බලපං අපිට වෙච්ච දේ. මිගාරගේ ප්‍රශ්නේ ඉවරුණා විතරයි. මේ හැම ප්‍රශ්නයක්ම පැටලෙන්නේ ජාලියත් එක්ක. මේක මහා කරුමයක් බං. මේක මහා කරුමයක්. තෝලලිතයි ජාලිය මගේ ජීවිතේට වගේම හලිතගේ ජීවිතේටත් කරුමයක් වුණා. හලිතයි මගේ පව් වලට කර ගහන. මං උඹට දොස් කියන්නේ නැහැ මාලනී. උඹේ හිතට දුනනම් මට සමාවය. සමාවෙල්ලන්න ඕනේ මමයි. අනේ මට දසදහස් වාරයක් සමාවෙන්න ලලිතයි. සිත දෙකට බය වෙන්න එපා. මොකද මේක මේ අපේ account එකට වැටෙන එකක් නෙමෙයි. මොකද ඡාප මේ රටේ හැම ඇමති කෙනෙකුටම වගේ විරුද්ධව ලියනවා. එතකොට ඉතින් මේක කවුරු කරාද කියලා හිතා ගන්න හම්බෙන්නේ නැහැ. අපෝරච මහත්තය. ඡාප කියන්නේ මිගාරගේ නංගි නේද? ඉතින් ඒක වික්ටර් ප්‍රශ්නයක් නෙමෙයිනේ. මිගාර කියන්නේ මම කලින් දන්න කෙනෙක්. ඔයාගේ ජීවිතේ මේ රටට වගේම ඔයාගේ දෙමව්පියන්ට වගේම ඔයා ආදර කරන හැමෝටමත් වටිනවා. අපේ වැඩේ අදම සිද්ධ වෙන්න ඕන. ඔව් අදම අදම අදම. තමුසේ බයින්නම් කියලා වික්ටර්. මම වෙන එකකට වැඩේ බාර දෙන්නම්. බලන් හරිනේ.